ඇද ්‍රහස්පතින්ද හේ මේ සතිය පුරාම විශ්ණවාසු නිර්මාණවේදය සමග කතා බාහ කරමිගණ යහෝගේ අදැකීමම හගේ සංීත ජීවිතය පිළිබඳ නිර්මාණ සහුගේ ගන්්න්නදුලි භූමිකාවැඇතුලේ ලබාගත්ත අදැකීමම් අපි කතායි කලා හෙවගේම ඒයේ අපි සිම්පල් සයිමන් කෘතියට පාදකුණුහුගේ. යම් අදැකීම් ජීවිතය යම් අත්දකම් ප්‍රමාණයක් කතා කළා අපි පොරොන්දු වනා සාරි ඇඳපු පිරිමි කෘතිය පිළිබඳව අද දින කතා කරන කියලා ඒ වෙනුවෙන් අද අවසන් වඩසටහන ඔහු සමඟ පිදිරිපත් කරන්න මේ මාසේ සම්බධ කරන්නේ අයිබොන්න සුවහන් දෑවක්කොමට මේ කෘතිය ඇතුළේ ලෝකේම ව්‍යාප්ත වෙලා ඉන්න සහ ලංකාවෙතුලෙත් යම් ව්‍යාපතියක් තියෙන් මිකත්තට ්‍යා්තිය කියන වචනයට වඩා මංහිතන්නේ ජීවවිද්‍යාත්මකව අපි අතර උපපදින ජීවින් අපි වගේ මනුෂ්‍යෝ නමුත්බන්දන් ඉන්දියනු සමාය ඇතුළෙේ ේවි ත්ව තිබ ලංකාව සමාජ ඇතුළෙත් ති ඔඋව ටික්කොකර පැත්තකින් කියලා ඔවුව ටිකක් විධ විදිහකට අවමානයට ලක්කරමින් හිට නිසා සහල්ලාවට අ අපි උසස් අපි ශිෂ්ටයි කියන තත්ත්වයට වඩා ඔවුන්ගේ ඇතුළෙත් තිබන ශිෂ්ඨකම් මනුෂෂකම් කියෙන දෙවල් නමුත් ඒවා ඉදිරියට ආවනෑ ඒවා පිළිබඳව විවෘතව කතා කරන්න වේදිකාවක් හැදිල්ල තිබුණෙත් නෑ සමරිසි ප්‍රජාවන්න පුළුවන් හෙම නැත්නම් අපි කිය සංක්‍රාන්ති ලිගි කැක් වෙන්න පුළුවන් ඔය ප්‍රජාවන් පිළිබඳව ලංකාව සමාජ ඇතුළේ තියෙන්නේ හරි අඳුරු මතයක් එනිසා මේ අඳුරු මතය විනිවිනින්න ඔබගේ නවා සාරි අඳපු පිරිමි කොහොම දෙ මේකට ඔබට මූලබිජය පහලවෙන්න. මගේ සිම්පල් සයිමන් කෘතියේ කතාවමල් ලියලා තියෙනවා කෙටෙන් සාරි අන්දපු පිරිමි කියලා. ම ලින්ම සාරයන්ඳපු පිරිමි දකින්නේ මදුරාශයේ මරීනා වෙරලේ. ඔවුන් දැක්කහම මටහරි ආසාාවක් ඇතිවුනයි ැනේ වෙනම කුලකයක පිරිසක් මන්ගේ ජීවිතවට පොඩක් එබිල බලන් ඩෝනනිකල් මත් එතකට තරුණයි මටවරද විසි ගනක්. මං ඔවුන් ඇසුරු කරා නෙවෙේ එක පැත්තකට ඔවුන් මොකද මට ආරක්ෂාවෙන්ට දෙන්නේෙ හිටිය එකක් මගේ ගුරජි දැනගත්තනන් එහෙම ඇයි එහෙගිය කියලා ආන ප්‍රශ්නය. අනි පැති මගේ අපපා කීර්තිමත් චරිතයක් නිසා ඔය ඔය ගුබෑන් අ රිංග ඇයි කියලා ම කෝටු මස්කරන්ඩි තිබුණ නොමුත්මං ඔවුන් ඔවුන්ගේ සංශෘතිකාංග ඔුන්ගේ නර්ථනාංග ඔුන්ගේ සංගීත විදිී පිළිබඳව විශාල ඇල්මකින් ආදරයක නොවන් ගැන හෝල බලෝ. ඇ හොල බල මං එක්දස අසූ හයේ ලංකාවට ආවට පස්සේ තෝනි රණසිහ මහත්තයා නිෂ්පාදනය කරපු ජුලිය සීස නාටියයේ සහාය වේදිකා පරිපාලකෙක් විදිර වැඩකර. ඒ නාටයේ වේෂණ විරූපණ සහ කොණ්ඩා මෝස්ර කරන්න දෙන්න කහිටියා ලිත් ධර්මවර්නයි සේනකයි. න පෙරේර සේනකයි ලලිතුයි මේ ලනා ගතිවලින් නාඩ්ඩිය චරිත දෙක. තින් මට අර පෙරාදැක මුත් තියෙන නිසා මම සේනකයි ලිතු තක් කරල නිතර කතා බා කරන්න පටන් අරගත්ත මට එතකට ඉගුලොතුවයි මට කියලදුන්නේ ලංකාවේ ලංකාවත් එවැනි උපසංස්ෘතියක් තියෙනවා කියන. මට ආ සහිතුනා ඒ වහෝල බලන්න. ං ගලොත් එෙක්ලා ඉගලු යන්න යන්න ැන්වලට ගියා ඔයරෑඇත් තිස්සේ ඒගලො යන තැන්වලට ගිහිල්ලා මං පොතක්ලියන්න්න කියලා මගේ ඔළුවවෙ තිබබෙන ෑ. නමුත් මගේ ඔළුව පොඩි බීජක් වැපිරමින් තිබුණ මේ යා කවදහරි දවස මේ කල අන්ඩෝනිිකෙල්. ඔහොම ඉන්නකට දවසක් ලලිත් මට කිව්වා විෂ්ණු මේ රටේ දැන් ඉන්දියාවේදී හිජ්‍රා මේ කියන ප්‍රජාව සාරියන්දපු පිරිමි ප්‍රජාවට කියන්න හිද්‍රා කියලා. ඔවුන්ට විශාල ගෞරවයක්ති නවා කො ඔවන් උම පිළියර ගන්නේ ඔුන් ශිව දෙවියන්ගේ පැවතයන්න පිරිසක් කියලා ර්ධනාර්ශ්වර පාට්මන් පාර්ට්ුවමන් කියනෙ පිරිමිසා ගැන දෙන්න ඔන්ම ගෙන්න්න ගන්නවා උත්සවේවල්ලට ආශිර්වාද කරන්න දරුව ඉපදුන හමහෙම. නමුත් හේ තත්වේ න ැහැමහ ඒ සාරය දෙන පිරිමිට කියන්නේ පොන්නයා කියලා හිතාම නර්රක දිහට ඒ වචනය භාවිතාවෙන අද වෙනකළු. මං ක් සොයාගත්ත තුොරතුරින් පුළුවන් මේකට උත්තරයක් දෙන්න දැන් අපි ඉන්දයාවෙන්න ගොඩක් දේවල් ගන්නන්නේ සංස්කෘතිමය දේවල් වෙන්න පුළුවන් අය පපාදැන් අපි ඉන්දයාට ගන්නේ. තොකට ඉන්දියවෙදි සාරි අඳපු පිරිමයි ගෞරවයට පාත්‍ර වෙන්න. ිටමන්න එ හැම දෙම වගේ අපි ගන්න රටක් ජාතියක් විදිහට මේක තත් ඒකටත් විරුද්ධ වෙන්න හේතුව මක ඒත දැන් ඒක ඔය සායන්න පිමිට ඉදාව ගරු කරන්නේ දේව සංකල්පයක්ත්ක් කලා සාරිය ඇඳපු පිරිමි දෙවිවරු ඉන්නවා දැන් උදාහර න්තර අය අපපන් කියන්නන්නේ එහ හෙම දෙවි කෙනෙක්. එතකොට ඒවාගේ වන්දනාමාන කරන දෙවිවරු ඉන්නවා මෙහට එනකොට එහෙම සංකල්පයක් මේකට නැහැ. එහෙම සංස්ෘතික වටාපිටාවක ඇතුේ නෙවෙයි මේක දිහ බලන්න මේ නිකම්ම චරිත විදිහට බලන්න ලලනා ගතිවලින් ආඩ්්‍යායිනන් සාරින් ඉඩමූුණනි නෑ ටිකක් ලනා විදිහට කතා කරනවා නන්ටහන්ඩ හහිනි නම් විතරක් නෙවෙයි මොකක් හරි වැරදි වැඩක් කරපු ගමම් භාවිතා කර දම ගන්න පොන්නයක් කියන වචනේ ඒයකෙක් ම නරක විදිහටමන් දැක්කේ එතකට ඒ මෙහෙ ඒ සංසුතිය ඇතුලේ හරිම විචිත්‍රදේවල් සිද්ධ වෙනවා කියෙකමන් දැනගත්තා. මේ මේ කුල්ලකේ ඇතුලේ විචි්‍රදේවා සිද්ධනකරද. ඒ මෙම දැනගෙනනවට එක පාරම දවසක් මට ලිකිව්වා විශ්ණ දන්න්නවාද මට ස්සල්ලාම පෝයා කියලා කතාකරේ අපේ තාත්තා. එකොට මට අවරුදු දොළහක් විත ඇතිකිව්වා. ට හරි දුක හිතුනයිද ඉට පස උ උඹ පොන්න්‍ය ඔබ ඇදුුන්ටිකත්රෙන ෙදරින් පලයන් කියල එලබපු අවස්ථානන්ත ප්‍රමාණ තිබ්බ කිව. එදාට පස්සෙ ලිත්හම දක්ත් තාත් එක් කල කතා කරන. ඊට පස්සෙ ලිත් මගේත් එක් කල කිනවා හිට අවුදු ගානකට පසෙ ලෙත් මට කියනවා විශ්ණු අපේ තාත්තා මැරුණා තාත්ත මැරෙන මරණවංශකේ ලෙඩඇන්දත් ඉඳලා මට අන්තිමට මතාත්තා ඇහවේ කෝර පොන්නය කියලා හව කිවවා. මං මට මම ඇඩවා තාත මරචල ම ඇඩුව. ම ඇඩුව ත් මැරිචදුගට නෙවෙයි තාත්තමව සසාදාකාල්ලික පොන්න එක් කරලා මැරිච්ච දුගකට කියලා කිවෝ. ඉතින් මට හිතනා මං මේ කතාත් තවා හපු කතත් එකට එක් කාසු කරලා කතාවක් ලියනවා කියලා. ලියනවා කියලා මං කතා පටන් අරගන්න වැැල් වැටිතුරින් අර්ජුන් කියලා චරිතයක් වටා තමයි මේ කතාව ගොඩ නැගෙ සම්පූර්මේ ප්‍රධාන චරිත වැල්වැටිතුරින් කොළඹට එනවා ඔය අර වගේ ම තාත් ගහල එලවනවා ගෙදරින් කොළඹට ඇල්ලා ට පස කොඹ ල්ලාසේ මම නවකතාව කියන ශෛලියෙන් මිදිලා මං මේ දැන ඉගෙන ගත්තු දේවල් ලියලති අන්්ඩෝඕන කියන එක හිතාගෙන තමයි ය කතන්දර ලිවේ. මහල ම ලි්වේ නැත් අං ඕක කවුරුත් ලියන්නේ නෑ කියල මන්දන්නවා. ඔබයි නවකතාව කියන ප්‍රබන්ධ මාධ්‍ය මේක තරගත්තිබෙන පරියේෂණ නිබන්ධනයක් විදිහටව ගේෙලි ක් වන්නඩ කල්පනා නොකලියයි කියන්නන්නේ අනුක පර්ේෂෙන් නිබන්ධන කියවන්නේ ෑන රටේබිනිස්ු. අදාළ පසුළු පිරිසක්කය ෝත්මිසක්ක මේක නව කතාවක් විදිහට අොත් කියවන පිරිස වැඩි. මට අවශ්‍ය වුණා මේ ඇතට මං මේ මම් පොත් ලියන්නේ සම්මාන බලාපොරොත්තුවෙෙන්වේ. මට ඇත්තටම මේ පොත ියෙනකොට මට සම්මානයක් දෙෙන්ඩ අවශ්‍ය වුණා. මේ අනඒක දුක්ක දෝමනස්වයන් විදින ප්‍රජාව ඒගොල්ලො විඳන දුක්ක දෝමනස්සයන් මිනිසුන්ට කියලා. ඒගොලන්ට සම්මානයක්දෙන්ඩ්ඩ වූම නවනමට විශේෂයෙන් ලිත්ත සම්මානයයක් දෙන්ඩවන වුණ. ඒක නිසා තමයි ම මේ පොතලිවූ ඒය කල්පනා කරලා. සාමාන්‍යෙන් අපි සාහිත්‍යයයක් විදහෙනගත් කෙටිකතාවක්වෙන්න පුළුවන් නවකතාවක් වෙන්න පුළුවන් සාහිත්‍යයේ එ එක්තරා විධියකට සමහර නවකතාවලින් රසයක් ජනත කරන සමල්ලාවට අදහස් ඉදිරිපත් කරන සමාර අවස්ථාවලදී අපි එක්තරා විදියකින් රසගන්වනවා නමුත් ියම්යම් පැතිකඩයන් පිළිබඳව අවධානයට ලක්කිරීම සාහිත්‍යය එක්තරාවිදික කාර්ය භානය දැන්න අජත්තුුමා සිර නිර්මාණ දිය එක පරක් වැඩසටනකද අපේ වැඩස්ටානක දකිවම සාහිත්‍යයෙන් කරන්නේ එක්තරා විදයකින් මිනිස්සුන් හය වචන ලිින්මකිව චූන් කරන එක සමහලාවට අන්දන එක මැවීමක් කරන නමුත් යථාර්ථය සාහිත්‍යයෙන් පෙන්නල දෙ එනෑකෙන් ඒ ලංකා ඇතුලේ සාහිත්‍යම ක සීට සීයක්ක් හෙමකින් නොත් යම්යම් සැලික යුතු මට්ටම්මලින් එහෙමයි නොමුදද මේ වගේ කාරණාවක් සමරසි ප්‍රජාව පිබඳ වන්න පුළුවන් හෙමනැත් ම් සංක්‍රාන්ති ලිගකම්බන්ධයෙන්න්න පුළුවන් එහෙම පොදුමතයට එරහිව. පොදේ තියන පිළිගැනීමට එරෙහිව එක්තරාවිදික අර කියපු ප්‍රජාව පිළිබඳව යම් ඔවුන්ගේ පැත්තින්දලා රචනා කිරීම සම්බන්ධෙන් ලංකාව සාහිත්‍යය ඇතුළේ තියන අවධානය පිළිබඳව මොකක්ද ඔබේ අදහස අවධානය නෑ? ගැන ියන්නේ නැහැ කවුරුත් ලියන්න බයයි ලියන්න බයවෙන්නේ තමන්ට ලේබලයක් ඇලවේ කියලා මෙන්න මෙයා සමලංගිකෙක් සමරසි සංක්‍රාන්තිකය කියලා ලේබලයක් ඇලවේ කියලා බයිතින දෙමන් මේ පොත ියනකොට මංතින් පොතේ තැනින් තැනක් මගේ මිත්‍රරෙන්ට කියව්වා ඔවුන් සම්මානලාබී රචකයෝකවා මේ මචං මේක ලියලා උඹව බ්‍රන්්වෙේනේ දුබට ලේබලයක් ඇලවවෙ න්නේ දෙකල් මංකුල් ම බයිෑ ටයගුලෝ වගේ රජකතා ලියලියා ඉන්ඩ පුළුවන් එවනත් මං ඊට වැඩිය වෙනස් විශයක්ත් තෝරගත්තා මේගලිය අන්්ඩඕනේ ඇයි බයවෙන්නේ නිර්මාණකාරයෙක් විදිහට අපිහෙම බයිෙන්න්න ඕන නිද විශ්‍යයක් තෝර ගන්න කොට ඉන් අට දැන් දැන් උදාරන ද අපි එක්තරා යම් කිසි චිත්‍රපටියක ප්‍රධාන ධහරාවේ නිලියක් වශ්‍යයාවකගේ චරිතය නිරූපණය කරින් අදහස් වෙන නෑ ඒ බෘතියෙන් නිල දැලනවා කියලා පොත්තෙක් කොහෙවත්ම තැනකානුෂක මම සමලංගික සම රිසින වචන පාවි්චි කරන මේ පොතේ කොතරකවත්ම තැන මොකක්ද කියන්නන්නේ ෆුට්නෝට් එකට විතරයින විතරචල කොහත්ම තැන ම් පාජර්මන් කියන්නේ එක්තරා සුවිශේෂකුලකයක් විතරයි කිය. අපි මේ වගේ අයින්වැඩෝ න ඇත්තරම මිනිසන් මිනිසුන්ට ලේබල් ලවනකින් අයින්වඩ නෑ ගක්වෙලාවට මනිසු විතාගවා මේක මේ හෝමෝන්ස සම බරතාවක් නැති නිසාහම කියලන හැ. ඒ ඒ ඔක්කෝම් තමන් උපකල්පනය කරත්තු දේවල්න්නේ තමන් හිතාගෙන නො මෙහම වෙන්ඩ ඇති හැබයිවාඩි වෙලා කතා කර තමයි දැනගන්නේ මේ සෑම සියලු සියලු දෙනාටම යම් කිසි හේතුවක්ති නොම මෙහම වෙන්ඩ දැම් අම දන්නවා එක්කෙනෙ මේ ඔය කතා කරනට මට හම්බක චරිතයක් ඔහු ඔහුගේ පියා බැනලලවනවා ගෙදිරි ඉතාම නරක විදිරට බැනලා ගහල ලබනවා ගහලේලුන් පස්ස මෙයා තාත්තගේෙන් පලි අර ගණ්ඩෝඕනෙමට මේ චරිතයක් බවට පත් වෙන. ඇත්තට මෙහෙම කෙනෙක් නෙවේ.ත් පලියර ගැනීමේ චේතනාව නිසා මෙම චරිතයක් බවට පත්වනවා. ඒේවාගේ විධවි්‍යාකාර යහතු තිව හල බැලෝත් එහම පුදුම හිතෙනවා සමහර හේතු. පුදදුමෙන් පුදමට පත් කරනවා ඇයි මෙහෙම උනේ කියනකට හේතු. ඉති අනිතක තමයි අමතක කරන්න නරකයි මේ මිනිස්සුන්ගෙන් ගිහිල්ල අහනකල් ඔයා ආවල් කට්ටාසට අයිතිද කියල අහකර ේ ගොල්ව දන්න නැමොන කොට්ටසසිේ දයිති කියලා. හැවෝොත් තමයි. ඉරට මං අනිත් කතන්දරේ මං දනගත්ත දැම මනුෂ්‍යයකුගේ අතීත කතා. ඔහු මුහුණදපු හෝ ඇය මූුණදීපු සංසිද්ධීන්ම කූත්ම දන්න නැතුව. කොම දම ලේ ඉංග්‍රීසි භාෂාව භාවිත වචනය තමයි සමලිංගික කියනකට මේ පිරිම ඉන්ට භවිත වචන තමයි ගේ කියලා. ඒ කිසිම කතාවක් ඉතිහාස කතාවක් ප්‍රශ්ශෝත කතාවක් නොදැන අපි කොහොමද චරිතයක් Gඒ වයි කියලා අකුරතුනක කැපසිියුල් එකක් අස්සට දාන්නේ. මං හැම දා මහන ප්‍රශ්නයක තම. මුොද මගේ ත්තා ඒසා විශාහල පිරිසකට කතාර ලාතින. මං කිව්වා මං මේක පටන් අරගත ු එක් ද සම්ශාසු හය කියලා පොත එලියට එන්නේ දෙදස් විස තුනේ. අවරුදු තිස්සාතක කාලයක් මංගුල අවරුදු තිස්සාතම රිසර්ච් කර නෑ ම තිස්සාතක කාලයක් තිස්සේමන්දැකපු දේව. සහ හුඟාක් වෙන හිතා ගනින්වා මේ පිරිස ඉන්නේ මේ පහල මධ්‍යම පාන්ති එහමල තම් පහ ආදාායම් මටම නෑ මගේ පොතේ ම විශ් කරල තිවා. ඉතාම තිහල වැජබෙන ප්‍රාජමාන ව්‍යාපාරිකයෝ නීතික්ඥයෝ දොස්තරලා. අරක් කැමියෝ ඉන් දශල දේශපාලක්නෝ ඉන්න. මගේ කිසි ඔගේ වරදක් කිසිමද වරදබම කින්න ඒ තමන් කැමතිදේ විකරන්්ඩෝන අපිට කැමතිදෙන නමුත් මිනිස්ස සුහිතාගෙනන්න හැම විලේම හ අඩු ගහන්න අර පහලම මට්ටම ඉන්න කට්ටියෝ. ම මේ පොතේ තර ආකාරයක උත්සාහ කරන්නේ ගෙනල්ල පෙන්නන්ඩ නෑ මෙම සීක්‍රට් සයිටික රහස් සහ රහසය බව රැකගෙන එහෙම සමාජයක් මේ රටේ. ඒ සහ මේ කෘතිය ඇතුළේ විශේෂම ඔබ මුල් අවස්ථාවේදී අරුජුන්ගේ පරිච්චේදේ ලියවෙනකොට දමිල සමාජය ඇතුළේ තින්න කුල්ල දූරාවලිය නිසා ඔවුන් පීඩාවට පත්වන්න සවභවෙ එක පැත්තිකෙන්ගේ නව ඒ ම පුංචිකාල ලම ැකළ තීර්දයක් මගේ ප්‍රියා බ්‍රාහමණවාංශිකයෙක් සහමාව හඩරට බොදු ගොවි නිසා කුල ප්‍රශ්නය මම හොදරම දැල තියන අත් න්ද තින අත්තෙන් මන් දැකල තියනවා කොම සිද් වෙන්න එකට ති උදට ඒ කොටේ එක මිස් වඩ විදිියකුත් නැහැ. ද්‍රවිඩ සමාජය ඇතුළේ විශේෂයෙන් බ්‍රහමණ කුලේ ආයාතරයේ වෙන්න මම එක වෙන මම සංශෘතියක්. එක මහා සම්ප්‍රදායක් මහා සංශෘතියක් ඔවුන් ඒ ඒ ඒකුල, ගලසිරිත් පවත්වාගෙනයන්නට දරණ වෑයම අයෝමයි. සිං ඒව මන් දැකල දුනේ එකනි සතමයි මට අවශ්‍ය වනේං ඉතාම පහසුවෙන් ලිව්යහෝවා. මංකාගෙන්වත් අහන් ඩුවමනාව තිබුණනෑ අත්විදිි දේවල් තාම් පහසුවෙන් මම ලිව්ේ. ඇැම මංඉන් අදහස් කරන්න නෑ මං ඒකුල්ලයට ගරහනවාහෙමකුත් එහෙම ම ලියල්ල නැ මේ නමුත් ඒ තුළි තියෙන අ කවුරුත් නොදන්න යම් යම් දේවල් මම එලියට ඇදලලාරගන්න තියනවාහ අනෙක් පත්තය සංක්‍රාන්ති ලිංගිකයන්ව ඉක්තරා විදේකටවුන් මුහුණ දෙන ප්‍රශ්න මේ කෘතිය ඇතුළේමතින අර පාදඩ නීති ඔස්සේ පෙළන ආකාරය පිළිවදවත්ය පාදඩ නීතිය යටතේ අත්කඩංගුවට අරගන්නවා සාමාන්‍ය විදිහට නඩුදාන්නේ පොලිසි පොතේ ලියන්න පාදඩ නීතියටත පාදඩ නීතියයටද කියලාගන්න දැන් අයාලය යෑම කියන එක. ඒක ලියන්නදැන් දවල් දෙකට අල්ලා ගත්තත් පොලිසි කඩුව තියාගෙනනිඳලා රෑ දහයෙන් පස්සේ තමයි පැමිණිල්ල ලියන්. චෝදන ලියන්නේ ලියන්නේ රෑදාහයෙන් පස්සේ. මුද එතකොට තමයි නඩුකාරයා ලකට එකරෙන පුළ මෙන්න මෙයා මෙම රෑදහයෙන් පසේ අයාලය හැසිරුුණ මෙයා මේ හැසිරීම නිසා මෙන්න මේ අකර තැබයන් සිද්ධවෙඩ තිබුණා කියලා. පදර නතියටතම ය ලමයින්ට හමදාම නට දන්සේ මේ අනුෂක කෝවිඩ් කාලේ කෝවි් කාල්ලයේ කලාපේ ළමයි විඳපු දුක්කන්දරාව වෙනම පොත්ක්ලිය ැ. <esquema> ඒ එක වස්සාාවක් තිනවා ස්පා එකක ඒ ළමයි කෝවි්කාල්දයන් ස්පායික වහලා නමු ගො විදා රගන සුද්ධ පවිත්‍ර කරනු සුද්ධ පවිත්‍ර කරනට ඇල්ල පොලසින් එක්රණ යනවා දෙන්නෙක්කෝ මේ ඇරගෙන හිටිය කියලා. ඇරග ීටිය කියල එක්රගෙන ගිහිල්ලා ඇපදෙන්්ඩ කියලා කියනවා කාටහරි එෙන්ඩ කියන. එන්ඩ කිවහම ඇපදෙන්ඩ යනවා නඩුවක් ගොු කරනවා පැමණිල් චෝදනාවක් ගොුණු කරනවා කෝවි් වෙලාේ පාහරය විද්ද කිය. ඒවාගේ තාමත් පහත් විදිහට මේ ළමයින්ට සලකන්න. ඒක පැත්තක්ඒ නීතිය පැත්ති අරගත් හම් ඇ ඔය වැඩ කරන තැන්වල පිරිමි වැසිකිලියයක්ත් තියනවා ගැනු වැසිකිිලියයක් තිනවා නොත් මේ මද්‍යසවන්න මේ අයට යන්න වැසිකිලියක් නැහැ මේය ගැන යි පිමිවිදි ඇදගෙනවා පිම ගැනු දරන තුට දෙ පර්ශව මෙලව නොඹබලා ගැන ඳද ගව ඇද ටියටතුන් බොල පිරිමිනේ මෙහමයි කියල. ඒවාගේ අ නරග විදිහ මේ ළමයිව පීඩනයට පත්වවා. කවුරු හරි ඕග කියන්ඩ එපායයා නොෂක හැමදාම මේක හඟ ගනඉන්නද. මෑඇතකති මන්තන්නේ ඔය සම්බන්ධයෙන් කතා කරපු තවක්කෙන එකින්වා සිනවා පැත්තෙන් ඒ ශාකෙස චන්ටසයකට ඔහ සමර සි ප්‍රචාව පිළිබඳව මහිතන්නේ ලංකාවේ සිනමයිතයාස ඇතුවවෙේ ඒ විෂය සම්බන්ධයෙන්ම පළමෙන්ම කතාගකරපු වනා දිරතමයි බහෝදන කඳුන්නන්නේ ඉට පස්සේදැන් ඔබ මේ විදිහට කෘතියකින් සංක්‍රාන්ති ලිංගිකයන් පිබඳවත් තරාවිදිහකින් ඒ ප්‍රජාව පිළිබඳව අපේ ඇහැ අපිට අපි දැනට බණලගන්නාඩිය ගලවල අපේ ඇහැ විවෘත කරලා ඔවන්දිහා බලන්ඩට ඔවන්දිහා බලන්නට එක්තරාජයකවුලුවක් වෘත කරල තියෙන මේවා ඔස්සේ සමාජය තුළ ඇති වෙලා යෙන සංවාදය ගැන මොක්ව ඔබේ තක්සේරුව ලකාව සමාජය ඇතුේ ඇත්තනම දැන්වෙනකොට හොඳ සංවාධයක් ඇතිවමින් තියෙනවා සහ තත්ව වෙනස්වෙමින් යනවා ඩැන් ගොඩක් සංවිධාන තියනවා. ඒ සංවිධාන රහා නීතික්ෂෙන්ම පොලිසිය නිලධාරිමහත්තර න්න දැනුවත් කිරීම් කරනවා. ඒ දැනුවත් කිරීම හරහා මේ අය දිහා වෙනස් විදිහකට බලන්නට පොඩ්ඩ පොඩ්ඩ හුරුවෙනවා. ඇති විශේෂයම පොලිසිය වගේ නීතිය ක්‍රියාත්මක කරන තැනකාය එහෙම මේ විදිහට මේ ගල්ල දිහා බලනකොට සාමාන්‍ය ජනතාවගේ බලන විදිහතරාකාරයක වෙනස් කරගන්න පුළුවන්කම තියෙනවා. ම සාමත් අඩන්ත් වලට ලක්වේෙනවා මේ ප්‍රජාව මේ ඒ අවධානයට ලක්කර ගැනීම සඳහා ඒ ඒ තත්වයන් එකදිට පාත්තවග නන්න දැ ඔබේ කෘතියක් එක්තරාදිියක සංවාදයක් හැදමින් පවතින තකොට දැන් ඕෝක ඔන්න මාසක් ිතරගේ ගිහිලොවේ සංවාධයේ මොක්හරිකාරුණ නිසා ඇන ේ ආපහ අවරුදු ගානකින් ආය ඕක මතු වෙනවා. එහෙම නොවී. මේ සංවාදයේ අකණ්ඩව පාත්වාගෙන යාම සඳහ නිර්මාණ කකරුවන් හැතිට වෙන්න පුළුවන් මොකක් දෙ කළ යුතුවන්. ඉති දිගෙන්දිගටම දැන් උපකල්පනය කර කර ලියන්නේ නැතුව මේකු මේම වන්නවා ඇති කිරලියන් නැතුව මේ අයත් එක් කලා කතාබහ කරලා පාරට බැහැලා පොළවෙ පාය ගහගන ඉඳගන පොඩි නිරීක්ෂණයක් පරීක්ෂණයක් කරලා නිර්මාණ කරනවන්නං ජනතාවගේ විශ්වසනයත්ය වැඩි වෙනවා. නැන්තිෙන්නේෙ ගොඩක් හිතල අලියන්නේ මෙම වෙන්ඩ ඇතිකිල් දැම් මේක උදාහරණයක්ක තිේර. මේ පොතද අන්්ඩ මට ලලිත් කිව්වා. විශ්රු දන්න අද අධරප්ීවිදය ජම්පටා ස්ත්‍රී් කොටහන මටක්කුලිය පැත්ති තියෙනවා නාන ලිින් මේ ටැන්කි තියෙනවා. ඔය ටැංකිවල හැන්දෑවේ ආයාමාරෙන් විතර පස්සෙ පොට්ඩක් හිලා නාලා බලඩ කිව්වා. ඉතින් මංගියයා. මංගේ ඉල්ලා කලෝරවටනට පස්සේ ටැන්කි ඉසල්මන් දවල් ගිය. දල් ගහිල්ල බැලුව මොක්දම තන වෙන්න කියලායි දවල්ට එන පිරිස වෙනස්. එ කලුවර වැටුණට පස්සෙන්නේ වෙනස්ම පිරිසක්. ට ඒ ඒ පිරිසට සේවා සපයන්ඩ තව පිරිසක් වෙන. එත දැ මම් මම් එක දිහ බලාගන දෙපයි මට නිකං ඉඩ බැනවන්න අන්ඩෝන්නේ හැඟ රැලි වැටටකල් සීතල ඇදල වෙව්ල්ලකල් ම නාලාතියනවා ඒ විශහල කාලයක් මන්ගේ තැන්වල ගත කරලා තියනවා. එතකට මේ අයත් එක්කලා රාත්‍රී එක දෙක වෙනකල් මේ ගුලු පාරවල්ලයින් හිටගනින්වා ඒක දෙක වෙනල් මත් පරවලයින හිටග හිටියා මේ ගොලන් කරගෙන න්ඩෙන කවුද වාහනවලින් එනවද හන මොනවාගේ නැනෝකාරලින් නවාද BMම්W වොලි නවාද එහෙම බලන් මම මේ ඇතරව මේ කඇවිල්ලාර ලිවෙන් රිසර්ච් කියලා කියන්න. නන්සෙන් රන්න පාලස ලිවේ ලංකාව හිඟන්න ගැන හිගන්නෙක් කොලයිනක මමත් මේ කුලක පිරිසත් එක්කලාඒඒ බැහලා ඉඳ තියනවාම ගොල්ෆේස් ඩක්මන් රෝ්ිකේද කොලො යන්න තැන්වලට දැඒ වුණට ස්සරහම ගියාට දැන්ෙහිම යනවා අඩුයි. ඇැඟ මේයන්නන්න දැන් මේ ඇ්ස්තයනවයි වත් සැබ් ගරපස් තියෙනවා වයිබ ගෝප්ස් තියෙනවා ඔ ටින්ඩ ග්‍රව්ල වගේ පප්ස්තේනවා ඩේටන් නැ් තිනවා ඒ හර තමයි දැන්වො මුණ ැහහිමසිදවෙන්නේ. තාමත් නොයෙනවත් නෙවේ විේෂෙන් ඔයෙක්වර්කස් ලකිීනෑ තමන්ගේ ශරීරය විකොලා මුදාල් හම්බ කරමයියට හරි අනුකම්පාරනයි ගරන්ුවෙන කරන්න දන්න නති නිසානයක කරන්නැමැත්තෙන් කරනවා නෙවෙයින නැ ඔ තරම් අඩන්තේටම්බලට යටත් වෙමින් නොකරන්න නති. ඒඒ දෙකවරරි ලියනවන කවර සිටමාකෘතියක් කරනවන අඩුතරමෙන් දාහට දහකටත් කතා කරන්න්ඩෝ නති. ඒ එකතුව කරන්න ඇතර බැදැක් ලංගේ අවරදුත්වති නමන්ගේ අවුරදුදක්වලට යනවා. ඉතිං උදැන්වේ ඔය රිසචක කර කාලෙම මට චෝදන ඇවිල තින් මගේ මිත්‍රෝකි න බැ යිබං වට යන්නේ උබට නිකන් නමත් පට බැඳව නීට පස් කමන්න ඇදිමට දවුරදු හැ්ටේ එකක් වයසයි. මොනෝද මට ආරක්ෂා කරන්න තිය ඔබේ ඉදිරිපත්වීම එක්තා විදිහක මතනේ ප්‍රජාවවිි තරක්ට මේ හැම මානවයකටමටින. ලි ධර්මර්ධන ඔය ප්‍රජාවගේ ම හැටියට සලකනව කියලා ඔබම අස්ථා කකිප එකදම කියලාති නිසා. විශේෂය තමයි මංගේ ප්‍රජාව කෙනෙක් නොවී නො මේ මේ කටයුත්ත කරපු එක. ඉති දැන් මගේ තෙක්ලාඒ ප්‍රජාව මගේ තෙක්කලා දැන් ං මුණ නොගැයනු අයත් ම එෙක්කලා එකතු වෙලා යාළු වෙලා දේවල් කතාගරන හරි මට හරි පැතරමට හරි සන්තෝසයක් දැනෙනවා. එගල මට කතා කරලා කිය නො මේ පොතලිපු එක ගැන්න එහෙ අනික් පැත්තට ඒගුල්ලු කියන දෑඇල් තව පොතල්ලිය අන්ඩ අපිළඟ තවතොරතුරතිය නවා දෙන්නම් අප කරගෙනයන්නන් එහෙම කිරදමට ආරි සන්තෝසයක් දැනෙනවා හැබැයි අනුස්ක මං ඔය කිසිීම සතුටකට ඇලිචිමිනයන්නේෙ දැන්ම් යි පොත්් දෙකම තෑර ලඉවරයි ම කිස්සිම දෙකට අ මම මේ මාර්ගපලල් ලබල නැති නිසා සතුටක් දැනෙන එක බලක්වන්න බෑ නත් ඒ සත්තුට මම මුදිතාව ලෙස තමයි ගන්නේ එකන්නේ එල්ට්‍රිස්ටික් යයි ඩිට් ෝයයි කියල්ල කියන්න ඉංග්‍රරිසි භාෂාවය ගැන ඇලීමක් නැති සතුට සත්ටයි හැබැයි වනට ඇල්ලික් නෑ ඒය පොද් එකක දැල්ලිය ඉරයි ම ඔලුවෙන් ඕකකාත අහරදාලි වරයි ඇද පොහොදවසය වුණනත් ඔබ අපිට මේ ඉදිරිපත් කරපු කතාව මේ අවරුද්ධයි අපට මොුණ ගැහෙන පලමු පොහයදවසේ වුණත් අප වෙනස්මානයකින් හැමදාම දකින මානයට වඩා වෙනස්මානයකින් විවෘර්තමානයකින් අනිකාදිහා බලන්නට පුළුවන්න්නම් එක මේ වඩ වැතකඇත් එක බෞද්ධදර්ශය තියෙන දෙයක් ඔු ැ අපි හැමදාම කියලා කිය කියන් දල වැඩන්න මේ එක බෞද්ධ රටක් කියලා දර්ශනය ඉගැන්වීමල තියෙන විදිහට සමස්ස මනුෂවර්ගය කෙරෙහිම කරුණා මෛත්‍රයෙන් බලන්ට පු පුරදදු න්ඩෝනය අපි සමාවදෙන් පුරදදු න්ඩෝනය යි බොම සූතිේ දින හතර පුරාම විශ්ණවාසූ ඔබ ිකති ේ අදැකීමම අපිත්තක ෙදාහගත්ට සබෙ දැනම ෙදහදාගන්නට මදනය අපේ. ඔබේ තත් මානයන් ෙම ම දි හර ද විෘරත කරගන්න ගන ලේසි පසන ඔපේ අදකීමම් සවබ දනම සප ඉදිරිකායෙකදී නවත මේ වඩසටන් මාලාවෙද මුණගහිම බොම සූති අස්කා අපි අද ගැ පට ක්ෂ ත පිට බද. දරුවන් නගේ ටසටානයේ සංකල්පය සහම මග පැවීම සිංහල සවාද්‍යක්ෂ ඉන්දි ජාරත් ගෙන් මමානෂ දිනතු විරමග නතුර ැවත එලමෙන ස හමුව.